අයිබෝන් අපි කතා කරන්නේ මොනවද හොඳ හායිජාති සහ ඒක කොහොමද උයන්නේ වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හරහා මේ පිළිබඳ මං හුඟක් කලින් වීඩියෝ එකක් කරා නමුත් අලුත් සමහර පර්යේෂණ තියෙනවා ඊට වඩා හොඳට විස්තර කරන කොහොමද කරන්න කියලා අපි ප්‍රධාන වශයෙන් කෑලි හතරකට මේක බෙදලා තියෙනවා පළවෙනි එක තමයි හොඳම හාල් ජාති මොනවද අනිත් එක තමයි මෙන්න මේ රිට්‍රෝග්‍රේඩේෂන් ඒ කියන්නේ මේ බත්වල තියෙන හාල්වල තියෙන පිෂ්ඨය පොඩ්ඩක් පිෂ්ඨයක් හැටියට අවශෝෂණය වෙලා සීනි මට්ටම වැඩි කරන එක පාලනය කිරීම ඉතින් ඒකේ කරන්නේ කොහොමද කියන එක අපි විස්තර කරනවා ඊළඟට මේ කොයි හාල් ජාතිද එහෙම කරන්න වඩා සුදුසු කියන එක ඒ හය ඇමිලෝස් තියෙන ඒවා ඒකට හොඳයිලු අපි බලමු මොනවද වැඩිපුර ඇමිලෝස් තියෙන්නේ කියලා ඉතින් පටන් ගන්නකොටම හොඳ හාලකින් පටන් ගත්තොතින් හොඳයි අපි බලමුකෝ ඊළඟට යන්න එතකොට අපි කතා කරන්නේ වෑයින් හොඳ හාල් ජාති තමයි මෙතන දාලා තියෙන්නේ මේ බ්‍රවුන් රයිස් කියලා හැබැයි මෙතන මේගොල්ලෝ අදහස් කරන්නේ මේ අපි සමහරට දකුණු පළාතේ අපි කියන රතු හාල් කියන එක බ්‍රවුන් කියලා කිව්වට ඊළඟට දෙවෙනි එක මේගොල්ලෝ කියන්නේ මේ බස්මති හාල් තියෙනවා දැන් ඉන්දියාවෙන් ගේන්න ඕනේ නැහැ ලංකාවේ හදන එකකුත් තියෙනවා අර CIC අයගේ ඊට පස්සේ මේ වයිල්ඩ් රයිස් එක මං හිතන්නේ මේ චීනේ තියෙන එකක් වයිල්ඩ් රයිස් කිව්වට ඕක අපේ ඊළඟ නැහැ අනිත් එක බ්ලැක් රයිස් මේක මං හිතන්නේ මේකට හුඟක් කිට්ටුයි අපි ඊයේත් බැලුවා අර කළු හීනටි හාල් කියන එක ඒකත් සෑහෙන හොඳයි ඒක මේ ක්‍රමයට ගත්තොතින් තවත් සීනි මට්ටම අඩු කරන්න පුළුවන් අපි බලමු ඊළඟට මේ රතු හාල් කියන එක මේගොල්ලෝ කියන රතු හාල් මං හිතන්නේ අපි කියන රතු හාල් නෙවෙයි ඊළඟට මේ කෝලිෆ්ලවර් රයිස් කියන්නේ ඇත්තටම රයිස්මත් නෙමෙයි මෙතන කෝලිෆ්ලවර් රයිස් කියන්නේ ඒක අර ගෝවාමල් වලින් හදන ගෝවාමල් පොඩි කරලා අරගෙන ගෝවාමල් කියන එක දන්නවනේ අර සුදු පාට එක ඒක නිකන් අරගෙන ඒකෙන් බත් වගේ හදාගන්න පුළුවන් ඉතින් එකක් තමයි මේගොල්ලෝ කියන මේ පෝෂන් කන්ට්‍රෝල් ඒ කියන්නේ කන ප්‍රමාණය අඩු කරන්න කන ප්‍රමාණය මනින්න පටන් ගන්න මනින්න බර කිරන එකක් නැත්තම් මොකද ඒකට හුඟක් සංවේදී විදිහට බර කිරන එකක් ඕන එහෙම නැත්තම් හැන්දකින් මනින්න මං අර ඊයේ කරපු වීඩියෝ එකේ මං කෑවේ මේස හැන්දකින් බත් හැන්දක් නෙවෙයි මේස හැන්දකින් තුනයි කෑවේ එතකොට සීනි මට්ටම සෑහෙන හොඳට තියුණා ඒ ඇත්තටම අර කළු හීනට කියන එක දැන් අද අපි බලන්න බලාපොරොත්තු වෙනවා ඒක මේකේ කෑල්ලක් නෙවෙයි නමුත් බලන්න බලාපොරොත්තු වෙනවා මේ නාඩු හාල් රතු පාට නාඩු හාල් කොහොමද කියලා ඉතින් ඒක බලන්න කැමති නම් මේ මගේ channel එකට subscribe කරලා එකතු වෙන්න ඉතින් බත් කනකොට පුළුවන් තරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ෆැට් ප්‍රමාණයක් ඒ කියන්නේ මේද ප්‍රමාණය සහ තන්තු ප්‍රමාණය ඒව තියෙන දේවල් එකතු කරන්න උදාහරණයක් වශයෙන් මේගොල්ලෝ කියලා තියෙන්නේ එලෝලු ජාති වලින් අර අර්තාපල් වගේව නොවේ වෙන්න ඕන ඊළඟට අල ජාති කන්න මොන්නම් රාබු කන්න පුළුවන් එහෙම නැත්නම් කැරට් කන්න පුළුවන් ඒ දෙකේම ඉතා වැදගත් සෞඛ්‍යයට හිතකර සංයෝග තියෙනවා ඊළඟට බොන්චි වගේ ಜಾති බොන්චි වෙනුවට අපිට ගන්න පුළුවන් මෑකරල් ඊළඟට මොනවද අපි කියන්නේ wing beans කියලා ඉතින් මෙහෙම කරාම සීනි මට්ටම වැඩිවීම පාලනය වෙනවලු ඊට පස්සේ මේ කියන එක තමයි අපි මේ ලොකුවටම කතා කරන්න යන්නේ මේ රිට්‍රෝග්‍රේඩේෂන් ඒ කියන්නේ සරලම වශයෙන් කියනවා නම් ඉව්වට පස්සේ මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නමුත් මං ගිය අවුරුද්ද කරපු එකේ අපි කරේ ඇත්තටම මම කරේ පෑ දෙකක් තුනක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියලා කෑවා නමුත් ඒ ගාන මදිලු ඉතින් එහෙම කරලා ඇත්තට හරියන නිසා මං එපාර
ෆ්‍රීසරකේ දැම්ම ඒකත් වැරදි කියල තමයි මේ අලුත් පර්යේෂණයෙන් කියන්නේ. අලුත් පර්යේෂණයෙන් කියන්නේ සරලවම කියනවනම් ඉව්වට පස්සේ එළිය තියෙන්න අරින්න ඕන ටිකක් වෙලා එක සීතල වෙන්න, ඊට පස්සේ ෆ්‍රිජ්ජකට දාලා පැය 24ක් තියෙන්න ඕන. ඉතින් 24 හරියටම එන්න ඕනේ නැහැ. ඒ වුණාට ඉතින් අපි දවල්ට කන්න මම කරන්නේ, මම අද කරේ දවල්ට කන්න ඉව්වා මැනලා, ඊට පස්සේ ඒකෙන් භාගයක් කෑවා. ඒ භාගය කාලා ඊට පස්සේ ඉතුරු භාගෙ මන් දැම්මා ෆ්‍රිජ් එකට. එතකොට හෙට දවල්ට කනකොට ඒ වෙලාවට ඒක හරි පැය 24ක් ෆ්‍රිජ් එකේ තියුණා වෙනවා. 24ද 23ද කියන එක ඔච්චර ප්‍රශ්නයක් නැතුව ඇති. එහෙම වෙන්න බෑනේ. ඉතින් මේක කරන විදිහ තමයි මේ මෙතන විස්තර කරලා තියෙන්නේ සාමාන්‍ය විදිහට ඔයන්න. නමුත් ඉතින් අර හොඳ හාල් જાතියක් අරගන්න මේ සුදු හාල් තමයි නරකම. සුදු හාල් කියන්නේ ඒකේ තියෙන පෝෂක පදාර්ථත් අයින් කරලා ඊළඟට ඒකේ තියෙන තන්තු වගේ දේවලුත් අයින් කරලා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ තමයි හුඟක් වටින දේවල් තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ඒක එළිය තියලා කූල් වෙන්න, ටිකක් හීතල වෙන්න, ඊට පස්සේ ඒක කූල් වුණාන් පස්සේ ෆ්‍රිජ් එකට දාන්න. හැබැයි ෆ්‍රිජ් එකේ හොඳට වහලා තියන්න. වහලා කියන්නේ නිකන් භාජනයකින් වහලා නෙමෙයි, සීල් වෙන්න වහලා තියන්න. මොකද සමහර බැක්ටීරියා හාල් වල තියෙනවලු, ඒක තැම්බුවත් විනාශ වෙන්නේ නැති ඒවා. ඉතින් ඒව නැවත එන එක වළක්වන්න අපි සම්පූර්ණයෙන්ම වහලා තියන්න ඕන, නිකන් සීල් කරපු පෙට්ටියක වගේ එකක. නැතුව නිකන් උඩින් පියනකින් වහනව නෙවෙයි. ඊට පස්සේ පැය 24කට පස්සේ අරගෙන මේක තියෙන්නම් 12 hours කියලා. නමුත් මම බලපු පර්යේෂණය තියෙන්නේ පැය 24ක් කරන්න කියලා, පැය 24ක් හීතල කරන්න කියලා. ඊට පස්සේ අපහු අරගෙන ඕ කැමැතිනම් පොඩ්ඩක් රත් කරලා ගන්න. ඒුණට අර ආයිත් හොඳටම රත් කරන්න එපා. යන්තමට පොඩ්ඩක් අර හීතලට කන්න බැරි නිසා ඒක මග ඇරෙන ගානට රත් කරලා ගන්න. ඉතින් මෙහෙම වෙන්නේ මොකද කියලා කියනවා. එහෙම වෙන්නේ බේසික් ප්‍රධාන වශයෙන් මේ රෙසිස්ටන්ට් ස්ටාච් කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් ජාතියක් හැදෙනවා. ඒක සාමාන්‍ය විදිහට දිරවන්නේ නැහැ. ඒව දිරවන්නේ අර බඩේ ඉන්න ගට් බැක්ටීරියා වල උදව්වෙන්. එහෙම දිරෙව්වහම ඒක සීනි මට්ටමට එකතු වෙන්නේ නැහැ. ඒක දිරවන්නේ කුඩා බඩවැලෙල්ලු. ඉතින් ලොකු මහ බඩවැලෙන් යනවා. ඒක ග්ලූකෝස් ඇබ්සෝබ් කරගන්න නැතුව, ග්ලූකෝස් අවශෝෂණය කරන්න නැතුව මේකෙන් සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්ලු. මේ අලුත උයපු හාල් වලට වඩා, උයපු ගමන් කාන හාල් වලට වඩා. මේ තියන්නේ අර මං කියපු එක කියන්නේ හොඳට මෙන්න මේ බැක්ටීරියා එක බැසිලස් සෙරස් ද මන් දන්නේ කොහොමද කියවන්නේ කියලා. මේ හාල් වල එන නිසා ඒක පරිස්සම් වෙන්න කියලා. ඉතින් මොන හාල් જાතිද මේකට සුදුසු? සමහර ඒවා නම් අපි ළඟ නැහැ. නමුත් මේ බස්මති රයිස් දැන් ලංකාවේ හදන බස්මති එකක් තියෙනවනේ. ඊළඟට මේ පාබොයිල්ඩ්, ඒ කියන්නේ තඹපුහාල්, අර අරලි එකෙක් කරන මං හිතන් හුඟ දෙනෙක් කරනවා. මේ තඹපුහාල් මල් ළඟ තියෙන්නේ තඹපුහාල් එකක් අරලි එකේ කරපු. ඒක අර නාඩු හාල් කියලා විකුණන එකක්, ඒක ගහලා තිනවා තඹපුහාල් කියලා. ඒකත් සෑහෙන හොඳයි. 125 ඉඳලා 28 දක්වා තියෙන්නේ මේකේ අර හයි ඇමලෝස් රයිස්. හයි ඇමලෝස් තියෙන්නේ. මේවා ඉතින් සාමාන්‍ය දුඹුරු හාල් කියන්නේ මං හිතන්නේ අපි ළඟ තියෙන දුඹුරු හාල් නෙමෙයි. ඒවා එච්චරම ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒක 25ක් කියලා තියෙන්නේ. හැබැයි ඉතින් බ්ලැක් රයිස් කියලා අර කියපු එකේ ඒකෙත් පොඩ්ඩක් අඩුයි. නමුත් ඉතින් මන් දන්නේ නැති අපි ඉතින් අන්ති අවසාන නිගමනේ අපි ගන්න ඕන කොහොමද අපිට සීනි මට්ටමට බලපාන්නේ, කාලය ඉවරලා සීනි මට්ටමට කොහොමද බලපාන්නේ කියලා.
මේ ජැස්මින් රයිස් කියන එක ප්‍රධාන වශයෙන් මං හිතන්නේ තායිලන්තේ හදන රයිස් ජාතියක්. ඒව නම් එච්චර හොඳ නෑ. ඒව නිකන් අර ඇට තැම්බුවාම එකට එකට ඇලෙනවා. ඒක හොඳයි. ඉතින් ඔය කිරිබත් හදන්නේ එහෙම ඉඳහිට හදනවා නම් කිරිබත්. දැන් කිරිබත් හදන දවස පහ වුණානේ ජනාධිපතිවරණේ. ඊළඟට හදන්න පුළුවන් අපි පාර්ලිමේන්තුවේ ඡන්දය ඉවරුනහම. මෙන්න මේවත් හොඳ නැහැලු. අපි දන්නේ මොනවද මේවා කියලා. ෂෝට් ඩ්‍රේන් රයිස්, ස්ටිකි රයිස්. මේ කොහොමටත් එකට ඇලෙන ඒවා තමයි හොඳ නැහැ කියන්නේ. ඊළඟට අපි කතා කරන්නේ හතරවෙනි එක, මේ බරලෝහ. මේ බරලෝහ කියන එක තියෙනවා සාමාන්‍යයෙන් හාල් වල සාමාන්‍යයෙන්ම. මොකද එක හේතුවක් මම බැලුවා මේ පිලිපීනයේ කරපු රිසර්ච් එකක්. ඒකට ඒගොල්ලෝ හේතුව හැටියට දක්වන්නේ මේ ආසනික් දැක්ක ගමන් ගොයන් පැලයක් මේ ඒවා උරා ගන්නවලු තියෙන තරමක්. ආසනික් ඒක ගොයන් වල හැටියක්ලු. ඒක නිසා ඉතින් ඒ රටෙත් ඒගොල්ලෝ පර්යේෂණ කරනවා කොහොමද මේ ආසනික් අඩු කරගන්නේ කියලා. ඉතින් එකම ක්‍රමේ මේකෙත් කියන එකක් තමයි. ඉතින් ආසනික් අඩුවෙන් ඇබ්ස් අවශෝෂණය කරන හාල් ජාති, හාල් නෙමෙයි ඇත්තටම වී ජාති, වී ජාති ඇති කරන එක තමයි අලුතෙන්. ඒක ඉතින් අර කෘෂිකර්ම විද්‍යාඥයන්ගේ වගකීමක් එකතකට. හැබැයි ඉතින් ඒ වගකීම ඒගොල්ලන්ට කරන්නේ ඒගොල්ලන්ට ඒකට අවශ්‍ය සම්පත් සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනා මෙන්න මෙහෙම කරන්න කියලා. මට හිතෙන්නේ පිලිපීනේද කොහෙත් තමයි ඒගොල්ලෝ හුඟක් පර්යේෂණ කරා මේ හොඳ හාල් ජාතියක් හොයන්න ප්‍රෝටීන් පවා තියෙන. ඉතින් ඇත්තටම ප්‍රෝටීන් කනවනම් ප්‍රෝටීන් තියෙනවනම් ආහාරයේ ඒකෙන් දියවැඩියාවටත් උදව් වෙනවා කියලා මම මේ විනාඩි 5කට ඉස්සෙල්ලා වීඩියෝ එකක් බලුවා. ඉංග්‍රීසි වීඩියෝ එකක්. මම ඒකේ බලන්නම් දවසක සාරාංශයක් දාන්න බලන්න. පළවෙනි එක තමයි හොඳට හෝදන්න කියන එක, මේ බරලෝහ අඩු කරන්න. ඉතින් හෝදනකොට පුළුවන් නම් උණු වතුරෙන් හෝදන්න. මොකද එතකොට ටිකක් ඒවා උණු වතුරේ දිය වෙනවා. හුඟක් බරලෝහ. බරලෝහ තියෙන්නේ මේ යකඩ තියෙන්නේ, මේ යකඩ කෑලි කෑලි නෙවෙයිනේ. උදාහරණයක් වශයෙන් දැන් මේවැයි තියෙන ලෙඩ් එහෙමත් දිය වෙනවා. හුඟක් ලෙඩ් හුඟක් සංයෝග දිය වෙනවා උණු වතුරේ. මේවා තියෙනවා ඇත්තේ ලෙඩ් තියෙනවා ඇත්තේ ලෙඩ් සල්ෆේට් හරි එහෙම සංයෝගයක් තමයි. ආසනිකුත් තියෙන්නේ ආසනික් වශයෙන් නෙමෙයි. ආසනික් කියන එක ලෝහයක්නේ. අපි කිව්වේ බරලෝහ කියලා. අනිත් එක තමයි අපි කරන්න නැති එකක් මේ වැඩිපුර වතුර දාන්නලු. වැඩිපුර කියන්නේ මේ හුඟක් ලොකු ගානක්. ඒ කියන්නේ හාල් කෝප්පයක් ගන්නවා නම් ඒකට වතුර කෝප්ප 6ක් දාන්නලු. එහෙම දාලා බොයිල් කරලා පොඩ්ඩක් නැටුරාට පස්සේ, පොඩ්ඩක් යම් ප්‍රමාණයකට නැටුවට පස්සේ අර වැඩි වතුර ටික අයින් කරලා අවශ්‍ය ගානට වතුර දාලා තම්බන්න. එහෙම නැහැ. ඒකත් එක්කම ඒට අමතරේ කරන්න පුළුවන්. ඉතින් උණු වතුරෙන් ඒක හොදන්නත් පුළුවන්. ඒක කරලා ඉවරනාට පස්සේ, ඒ කියන්නේ පළවෙනි එක නටවන්න ඕන, හරි තම්බන්න ඕන උණු වතුරෙන්. උණු වතුරෙන් තම්බන්න ඕන වැඩිපුර වතුර දාලා. ඊට පස්සේ වැඩිපුර වතුරේ තමයි අර බරලෝහ තියෙනවා ඇත්ත. බරලෝහ අඩංගු සංයෝග ඒවා ටික හේදිලා යන්න. ආයි තුන් වතුර ඒ වතුර ටික අයින් කරලා ආයි තුන් වතුර දාලා හොදන්න. ඊට පස්සේ ආපහු තම්බන්නලු අර ටෙන්ඩර් වෙනකන්. ඒ කියන්නේ සාමාන්‍ය මුර්ධු මට්ටමකට එනකන්, අපිට කන්න පුළුවන් මට්ටමකට එනකන්. මම නම් කැමති ටිකක් අතට තියෙනවා නම් එතකොටත් සීනි අවශෝෂණය වෙන එක අඩු වෙනවා ඇති. කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය වෙන එක.
ඉතින් හැමතිස්සෙම වැඩිපුර වතුර ටික අයින් කරන්න. පස්ටව් වෙනවා වගේ. පස්ටව් වෙනවා කිව්වට දන්නේ නැහැනේ ඉතාලිය අය නම් දන්නවා ඇති. ආයි තුණු වතුරෙන් අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. මම නම් හිතන්නේ එකපාරක් උණු වතුරෙන් උණුවත් තම්බලා ඒ වතුර ටික අයින් කළා අලුත් වතුර දාලා දෙවෙනි පාරට තැම්බුවා නම් ඒ ඇති හොඳටම මම හිතනවා. ඉතින් ඒ වුණාට දෙවෙනි පාරට වතුර දානකොට හීතල වතුර දාන්න එපා. එතකොට අර බත්තට ආයිත් නිකන් හයි වෙන්න පුළුවන්. ඒක නිසා උණු වතුර දාන්න. උණු වතුර ටිකක් කලින් ලෑස්ති කරගෙන තියාගෙන ඉතින් තව ක්‍රමයක් තමයි ඕනනම් ඉතින් මේක මුළු රෑ පුරාම පෙඟෙන්න දාලා තියන්න පුළුවන්. නමුත් මං හිතන්නේ අර කලින් කියපු ක්‍රමේ තමයි වඩාම සුදුසු වෙන්නේ. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් යම් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. Subscribe කරලා නැත්නම් Subscribe කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ආයි බොවන්.